හැමෝම දන්නවනේ ඇල්බර්ට් අයින්ස්ටයින් ගැන. අද අපි ඔයාලට අරගෙන ආවේ මුහුණු පොතේ ඇල්බර්ට් අයින්ස්ටයින් ගැන ලියවුණු රසකතා පහක් පිළිබඳ. මේක ඇත්ත නැත්ත කෙසේ වුණත් මේ වීඩියෝ අද අපි ඔයාලට අරගෙන ආවේ පුංචි රසවින්දනයක් ලබා දීම සඳහා. අයින්ස්ටයින් තම ඇඳුම් ගැන කිසිම උවමනාවක් නොදැක්ක පුද්ගලෙයි. පොඩි වෙලා තියෙන දුර්වර්ණ වුණු ඇඳුම් ඔහු නිතරම භාවිත කරලා තියෙනවා. දිනක් ඔහු විශ්වවිද්‍යාලයට යාමට ලැහැත්ති වන විට බිරිඳ ඔහු ළඟට ඇවිත් පොඩ්ඩක් හොඳට අඳින්නකෝ කියලා පවසලා තියෙනවා. ඉතින් ඔහු අහලා තියෙනවා මොකටද මම අයින්ස්ටයින් කියලා හැමෝම එතන දන්නවනේ. තවත් දවසක අයින්ස්ටයින් දේශනයක් කිරීමට යාමට සූදානම් වෙනවා. ඉතින් ඒ වෙලාවේදී ඔහුගේ බිරිඳ නැවතත් ඔහුට පවසලා තිනවා අදවත් පොඩ්ඩක් ලස්සනට ගියොත් නරකද කියලා. ඉතින් ඒ වෙලාවේදී ඔහු පවසලා තිනවා මොකටද මාව කවුරුත් එතන දන්නවයි. අයින්ස්ටයින් මේ විදිහට පවසලා තිනවා සාපේක්ෂතාවාදය පැහැදිලි කර දෙන මෙන් ඉල්ලීම් ලැබුණු විට ඔහු ඒ පැහැදිලි කරලා තින්නේ මේ ආකාරයට. ගිනි දැල්වූ උඳුනක් මත ඔබේ අත විනාඩියක් තියාගෙන ඉන්න. ඒක ඔබට පැයක් වගේ දැනේවි. ලස්සන කෙල්ලෙක් එක පැයක් විතර වාඩි වෙලා ඉන්න. ඒක මිනිත්තුවක් වගේ දැනේවි. ඕක තමයි සාපේක්ෂතාවාදී. එහෙනම් ඕගොල්ලෝ උදුන උඩ අත තියාගෙන ඉන්න. මම යනවා ලස්සන කෙල්ලෙක් එක පැයක් වාඩි වෙලා ඉන්න. අයින්ස්ටයින් පවසනවා. අයින්ස්ටයින් ප්‍රින්ස්ටන් සරසවියේ සේවය කරන කාලේ දවස අවසානයේ ගෙදර යාමට කැබ් රථයකට නැංග විට ගෙදරට යා යුතු මාර්ගය ඔහුට අමතක වෙනවා. කැබ් රියදුරත් ඔහු අඳුනා ගන්නේ නැහැ. අයින්ස්ටයින්ගේ ගෙදර දන්නවද ඔහු? අයින්ස්ටයින් රියදුරාගෙන් අහනවා. කවුද එහෙ නොදන්නේ? මොකද මිනිහව හම්බ වෙන්න ඕනේ. රියදුරා ඒ විදියට අහනවා. ඉතින් අයින්ස්ටයින් පවසනවා මම තමයි අයින්ස්ටයින්. මා වේට ගිහින් දානවා. ඉතින් රියදුරා කිසිම ගාස්තුවක් ආය නොකර අයින්ස්ටයින්ව ගෙදරට ගිහින් ඇරලනවා. දිනක් අයින්ස්ටයින් දුම්රියෙන් ගමනක් යන විට ටිකට් පරීක්ෂක ටිකට් බලමින් ඔහු සිටින අසුන දෙසට එනවා. අයින්ස්ටයින්ගෙන් ටිකට් පත විමසූ විට අයින්ස්ටයින් සාක්කුවට අත දමා බැලුවද ටිකට් එක සොයා ගැනීමට ඔහුට නොහැකි වෙනවා. කලිසම් සාක්කුවල සහ ගමන් මල්ලේද ටිකට් එක තිබුණේ නැහැ. ඔහු හැමතැනම ටිකට් එක සොයන බව දුටු ටිකට් පරීක්ෂක අයින්ස්ටයින් මහත්මයා කමක් නැහැ ටිකට් නැති වුණාට. ඔයා කවුද කියලා අපි දන්නවනේ. කමක් නැහැ යනුවෙන් පවසනවා. ඉන්පසු අයින්ස්ටයින්ව පහු කර අනිත් මගින්ගේ ටිකට් පරීක්ෂා කරමින් ගමන් කරනවා. ටිකට් පරීක්ෂක අනිත් දුම්රිය මැදිරියට යාමට පෙර නිකමට හිසරවා බැලුව විට දුටුවේ දනගාමින් සීට්යට තම ටිකට් එක වෙන අයින්ස්ටයින්වය. වහාම ඔහු වෙත දුවගෙන ආපු ටිකට් පරීක්ෂක අයියෝ අයින්ස්ටයින් මහත්තයෝ මම කිව්වනේ ටිකට් ඕනේ නැහැ කියලා. ඔහේව නොදන්න කෙනෙක් මේ ට්‍රේන් එකේ ඉන්නවද? ඕක අල්ලලා දාන්න. අයින්ස්ටයින් ඔහු දෙස බලා හරි හරි මමත් දන්නවා මම කවුද කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මම දන්නේ නැහැ මම කොහෙද යන්නේ. බහින්න ඕන මොන ස්ටේසෙමේද කියලා. ඒ නිසා මේ ටිකට් එක හොයන්නේ. අයින්ස්ටයින් ඒ විදිහට පවසනවා. දිනක් අයින්ස්ටයින් ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ තම කාර්යාලයේ වැඩ කරමින් සිටියේදී එළියට යාමට අවශ්‍යතාවයක් ඇතිවි. ඔහු දොරේ සඳහන් කරනවා අයින්ස්ටයින් කාර්යාලයේ නැත යනුවෙන්. පැය භාගයකට පමණ පසුව ඔහු නැවත කාර්යාලයට එන විට ඔහු දකිනවා මේ දොරේ දැන්වීම. ඉතින් ඒ දැන්වීම දුටු ඔහු අයින්ස්ටයින් එනතුරු අසල තිබූ පුටුවක වාඩි වෙලා ඉන්නවා. ටික වෙලාවකින් පසුව ඔහුට මතක් වෙනවා තමන් කවුද කියලා. ඉන්පසු ඔහු නැවතත් කාර්යාලය තුලට යනවා. දිනක් අයින්ස්ටයින් බසෙන් ගමනක් යෑමට ටිකට් පතක් මිලදීගෙන තමන්ට ලැබුණු ඉතුරු මුදල් ගණන් කර මේ ඉතුරු සල්ලි වැරදිනේ යනුවෙන් අදාළ පුද්ගලයාට පවසනවා. අයින්ස්ටයින්ව හඳුනාගත් ඔහු කෝ බලන්න යනුවෙන් ඉතුරු සල්ලි පරීක්ෂා කර මේ තියෙන්නේ හරියට ඔහෙට ගණන් බැරිද ඒ ආකාරයෙන් විමසලාදී. ඉතින් මේ කතාව ඇත්ත කතාවක්ද බොරු කතාවක්ද කියලා නම් හරියටම දන්නේ නැහැ. කොහොමනත් මේ කතාවේ යම්කිසි රසයක් තියෙන නිසා අපි ඔබ වෙතට අරගෙන ආවා. ඉතින් මේ ගැන ඔයාගේ අදහසක් අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. අදට අපි ගිහින් ඉන්න. සියලුම දෙනාට සුබ දවසක්.